ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම අපේ channel එකට පිළිගන්නවා. ඉතින් අද අපි හදාගන්නේ ගෙදර තියෙන දේවල් වලින් හරිම පහසුවෙන් හදාගන්න rice එකක්. අපි එහෙනම් video එකට ගිහින් බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මෙතෙන්ට අරගෙන තියෙන්නේ සම්බ කැකුළු වලින් බත් පිඟානක්. මාළු කෑල්ලක් පොඩිවට කපලා අරන් ওই විදිහට බැදගෙන තියෙනවා. ඒ වගේම ඉස්සො ටිකකුත් බැදලා අරන් තියෙනවා. ඔයාලට මෙතෙන්ට දැල්ලෝ එහෙම නැත්නම් ඔයාලා කැමති තව මොන හරි දෙයක් බැදලා එකතු කරගන්න පුළුවනි. Carrot පොඩක් අරන් තියෙනවා, leeks පොඩක් අරන් තියෙනවා, ඉඟුරු සුදු ලුණු තලලා අරගෙන තියෙනවා. ඊට පස්සේ සීනි අපට ඕන වෙනවා, ලුණු රස අනු ඕන වෙනවා. ওই ටිකෙන් තමයි මම අද මේ රයිස් එක හදාගන්නේ. භාජනයක් රත් වුණාට පස්සේ මම ඒකට තෙල් එකතු කරගන්නවා. තෙල් අඩු වැඩි කරගන්න පුළුවනි Tamanṭu උමනා ප්‍රමාණයට. තෙල් ගොඩක් කණ්ඩා කැමති කෙනෙක්ට තෙල් පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. තෙල් ටික රත් වුණාට පස්සේ මම තලාගත් ඉඟුරු සුදු ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ කැරට් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ බත් ටික එකතු කරගන්නවා. ගින්දර වැඩි කරගෙන තමයි මම මේ බත් එක මේ විදිහට ලිපේ තියාගෙන තියෙන්නේ. ගින්දර ටිකක් වැඩියෙන් තියෙන්න ඕනේ මොකද අපේ බත් එක පොඩ්ඩක් වියලි ස්වභාවයක් ආවම තමයි අපේ රයිස් එකේ රස හොඳට එන්නේ. ඔයාලා කැමති නම් බිත්තර එකතු කරගන්න පුළුවනි. මම මේක බිත්තර එකතු කරගන්නේ නැතුව තමයි හදන්නේ. මේ විදිහට බත් එකේ තෙත ගැති අඩු වුණාට පස්සේ මම රස අනු ලුණු එකතු කරගන්නවා. සීනි තේ හැඳි භාගයක් විතරත් එකතු කරගන්නවා. ඊට පස්සේ බැදගත් ඉස්සෝ ටික මාළු ටිකත් දාගන්නවා. ලීක්ස් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ලීක්ස් හෝ ලුණු කොළ ඔයාලා කැමති වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඔන්න ඉතින් හරිම ඉක්මනට අපේ රයිස් එක හදාගෙන ඉවරයි. මල්ලි පෝක් කරගන්නවා මේ වෙලාවේදී. ඔයාලත් මේ විදියට ඉක්මනින් රයිස් එකක් හදලා රස බලන්න. එහෙනම් වෙනත් වීඩියෝ එකකින් ආය හම්බෙමු.